උන්වහන්සේ අද වචනය හරහා ඔබව මාව දයාබරව ගමනකට අරගෙන යනවා. ඒ වචනය හරහා ගමනකට අරගෙන යන්නේ උන්වහන්සේ අපි ඉන්නේ මගේ ප්‍රමාන්තේනේ සාමාන්‍ය සමේ 33 වෙනි ඉරිදා. 33 වෙනි ඉරිදා කියලා කියද්දී ඒ ඉරිදා තව එක ඉරිදාවයි තියෙන්නේ ලබන ඉරිදා ඇවිල්ලා ක්‍රිස්තු රජාණන්ගේ මංගල්‍යය. එතකොට ක්‍රිස්තු රජාණන්ගේ මංගල්‍යය එකෝ ඒදේ ඒ මංගල්‍යයත් එක්ක සාමාන්‍ය අපි ජනවන්දනා වර්ෂය ඉවර කරනවා. ඊට පස්සේ ආගමන කාලයත් එක්ක අලුත් වසරක් පටන් ගන්නවා. ජනවන්දනාව වෙන වසරක්. ඉතින් ඒක එමය ආදර ප්‍රේමවන්තේනි. දැන් ඒ පසුබිමක ස්වාමින් වහන්සේ ඔබව මාව අවදි කරන්නේ ලෝක අවසානය කියවීම ඔක්කොම ලෝක අවසානය ඒ කියන්නේ ජනවන්දනා වසර අවසානය ලෝක අවසානයත් එක්ක ඇඳලා ලෝක අවසානය end of times කියලා අපි කියනවා. උනාසගේ දෙවන පැමිණීම ඒකට අපි කියන්නේ පරුෂ්‍ය කියලා. දෙවන පැමිණීමත් එක්කයි කියවීම සම්බන්ධ වෙන්නේ. ඔබට මතක නම් ගිය ඉරිදා සුවිශේෂ ගිය ඉරිදා කියවීම උනාසගේ කතා කරා ප්‍රඥාවන්ත උපස්ථාවිකාව සහ අඥානවන්තය ගැන. උන්වහන්සේ කොයි වෙලාවෙයිද කියලා දන්නේ නැහැ කියන සංකල්පයත් එක්ක. එතකොට අද උන්වහන්සේ කතා කරලා කියන්නේ මගේ ආදර ප්‍රේමන්තේනි මම හිතනවා අද මේ කියවීම මේ ලෝකේ මේ දවස්වල යන රැල්ල කතා ස්වභාවයත් එක්ක කොරෝනාව මාකට් කරන කාලයක ඉන්නේ. තේරුණාද කියන එක? යම් යම් සභාවල කොරෝනා මාකට් කරලා කොරෝනා කියන ස්පෙලින්ස් අරගෙන ඒකේ දැන් ABCDEFGHIJKLMNOP කියන එකට 1 2 3 4 දාලා කොරෝනා කියන එකට එතකොට කොරෝනා C කියන්නේ 1 2 ABC C කියන්නේ 3 එහෙම අගයන් දාලා කොරෝනා සංඛ්‍යාව අරගත්තාම 666 කියලා හදාගෙන තේරුණාද කියන එක ලොකු සංකල්ප අරගෙන ඇවිල්ලා තිනවා. දැන් මේ ලෝක අවසානය කියලා මොකද ඒක මාකට් කරගෙන මේක ඒකත් එක්ක කොරෝනා කියයි වැක්සින් එක ඒක යක්ෂයාගේ අපි දකිනවා එළිදරව් පුතේ කියන එක යක්ෂයාගේ මේකක් කියලා ලොකු ආందోලනාත්මක කතන්දර ගොඩක මිනිස්සුන්ව බය කරලා දේවල් කරගන්න තැනකට ඇවිල්ලා තියෙනවා. මගේ ආදර ප්‍රේමවන්තනි මතක තියාගන්න උන්වහන්සේ අපි අවසාන මොහොත කවදද කියලා ඔබවත් මමවත් අපි කිසිම දෙනෙක් කෙනෙක් දන්නේ නැහැ. එනිසා ඒක මනුෂ්‍ය පුත්‍රයා වුණත් දන්නේ නැහැ. හැබැයි අද වචනය ඔබව මාව අවදි කරන්නේ තලෙත්තු පිළිබඳ උපමාවත් එක්ක ඔබගේ මගේ මේ මොහොතේ ජීවිතය සහ ඔබ මම ලබන්න යන ජීවිතය ගැන. එතන මේ දෙකම ගැන ඔබට මට අවබෝධයක් තියෙන්නට ඕනේ. මතක තියාගන්න. ඒ කියන්නේ ඔබ මම මේ ලෝකේ අතාරිනවයි කියන අවබෝධයක් තියෙන්නට ඕනේ. මේ ලෝකෙන් යන්න ඕනේ කියන එක දැනගන්නට ඕනේ. හැබැයි මෙතන ඔබ මම ඉන්න ඕනේ විදියක් තියෙනවා. ඒක අවබෝධ කරගන්නත් ඕනේ. එකන්නේ මෙතන අපිට උඩ බලාගෙන උන්වහන්සේ ආයෙ එනවා. ඒ කියන්නේ ඒ නිසා එන නිසා වෙන මුකුත් කරන්න නැතුව උඩ බලාගෙන ඉන්න කියනක කියන සංකල්පය සම්පූර්ණයෙන් වැරදි. එහෙම දැනක නෙමෙයි ස්වාමීන් වහන්සේ ඔබව මාව අවදි කරන්නේ. ස්වාමීන් වහන්සේ ඔබ මාව ඔබට මට දීපු කාර්යයක් තියෙනවා. ඒ කාර්යය ටැලන්තුවක්. ටැලන්තුවක් කියලා කියද්දි අපි ඒකට ටැලන්ට් කියලා කියනවා. ටැලන්තු අපි හැමෝටම ටැලන්තු තියෙනවා කියන තේරුම එන්නේ මේ උපමාවත් එක්ක. බයිබලයේ තලෙන්තු කියලා පාවිච්චි කරන තැනත් එක්ක සාමාන්‍යයෙන් තලෙන්තු කියන එක ඇත්තම කීප් දැන් අද සමාජයේ භාෂාව අතින් ගත්තාම තලෙන්තුවක් කියලා කියන හැකියාවක්. හැබැයි මගේ ආන්දර බෙමන්තේ ඇත්තම තලෙන්තුවක් කියන හැකියාවක් නෙමෙයි. ඒක බරම් මනින මිම්මක්. තලෙන්තුවකට අල්ලන ප්‍රමාණය තමයි කිලෝග්‍රෑම් 35ක්. කිලෝග්‍රෑම් 35ක බරක තමයි තලෙන්තුවක් කියලා කියන්නේ. ඒතරේ මේ තලෙන්තුව රිදී තලෙන්තු තියෙන්න පුළුවන් රත්තරන් තලෙන්තු තියෙන්න පුළුවන් තබක්ක තලෙන්තු තියනවාද කියලා දන්නේ නැහැ. තේරුණාද කියන එක? ඉතින් මොකද මගේ ආදර ප්‍රේමන්තනි දැන් කෙසේ වෙතත් දැන් රිදී රත්තරන් තලෙන්තුවක අගය කියන්නේ රත්තරන් කිලෝ 35ක්. ඉතින් හිතන්න කොච්චර අගයක්ද? දැන් අද කතා කරන උපමාවේ ඒක ට්‍රාන්ස්ලේෂන් එකේ ප්‍රශ්නයක් තියෙනවා. මේක රිදී කාසි 1000ක් නෙමෙයි. ඒක සමහර වෙලාවට කිලෝ 35කට රිදී කාසි 1000ක් අල්ලනවා ඇති. දන්නේ නැහැ ඒක කියන්නේ. කෙසේ වෙතත් රිදී කිලෝ 35ක බරක්. පරි ස්වාමීන් වහන්සේ ඔබට මට හැම කෙනෙකුටම ටැලන්තුවක් දීලා තියෙනවා කියලා කියන්නේ මහා විශේෂ වගකීමක් දීලා තියෙනවා. ටැලන්තු හැකියාවන් රාශියක් දීලා තියෙනවා. මතක තියාගන්න. ඒ ටැලන්තු ඇවිල්ලා එක එක්කෙනෙක්ට 1000යි එක්කෙනෙක්ට 2000යි එක්කෙනෙක්ට 5000ක් දෙන්නේ. එක එක්කෙනාට එක එක ප්‍රමාණය එයාගේ හැකියාව 90යි ඒ ටැලන්තුව දෙන්නේ.
එතකොට උන්වහන්සේ දන්නවා ඔබට මට දෙයක් දෙන්නේ ඇයි කියලා. එතකොට ඔබගේ මගේ පරි ඇතුලේ කැපැසිටි එක උන්වහන්සේ දන්නවා ඒ අණුව තමයි එක එක්කෙනාට දෙන්නේ. දැන් මෙතන හැමෝටම ගායනා කරන්න බෑ. ගායනා කරන හතර දෙනෙක් ඉන්නවා. ඒ අය තමයි ගායනා කරන්නේ. තේරුණාද කියන එක? එතකොට හැමෝටම වයරින් කරන්න බෑ. හැමෝටම ටීවී මේ CCTV හයි කරන්න බෑ. ඒකට වෙනම හැකියාවක්. තේරුණාද කියන එක? වෙනම දක්ෂතාවයන් එක එක්කෙනාට එක එක දක්ෂතාවයන්. දැන් එතකොට මගේ ආදරේ මන් තේනේ. දැන් අපි හිතමු දැන් වා දැන් මෙතන දක්ෂතාවය උයන කෙනා වයරින් කරන කෙනා දිහා බලාගෙන අයියෝ මට වයරින් කරන්න බැහැ කිව්වොත් එහෙම එතකොට අම්මා වයරින් කරන්න ගත්තොත් එහෙම ගෙදර අය බඩගින්නේ. තේරුණාද කියන එක? ඒක මගේ තාත්තා උයන්න ගත්තොත් එහෙම ඉඳලා ඉවර කමක් නැහැ. තාත්තා උයන්න ගත්තොත් එහෙම يعني කෑම ගේන්න විදිහක් නැත යනවා. ඒ කියන්නේ මේක එක එක්කිනාට එක එක ටැලන්තු ඒ නිසා මතක තියාගන්න උන්වහන්සේ දන්නවා ඔබට දෙන දෙයක් එක්ක ඔබ මොකද්ද කරන්න ඕන කියලා. ඒ නිසා එක්කෙනට 1000යි 2000යි 5000යි එක එක්කෙනාට එක එක ප්‍රමාණය ටැලන්ට් දීලා තියෙනවා. මුලින්ම අවබෝධ කරගන්න ඕනේ අපිට හැම කෙනෙකුටම ටැලන්ට්ක් තියෙනවා. කිසිම කෙනෙක් කියන්නේ බෑ මට නම් මුකුත් නැහැ කියලා. මුකුත්ම නැත්තම් මෙන්න මේ කාර්යය තියෙනවානේ. මොකක්ද? ඔක ලොකු ටැලන්ට්ක්. දත් නැතත් මං කියන්නේ. තේරුණාද කියන එක? මගේ ආදරේ මන්තිනේ. හිනාව කියන්නේ කොච්චර ලස්සන දෙයක්ද? ඒක මාංශ පේශිය අතින් ගත්තාම රවන්න යන මාංශ පේශිය වලට වඩා හිනා වෙන්න යන මාංශ පේශිය ප්‍රමාණය හරි අඩුයි. ඒකට යන ආයසය හරි අඩුයි. උදේ පාන්දර සිනහාවක් දැක්කහම නේද? හිනාවක් දැක්කහම දැන් රිසෙප්ෂනිස්ට්ට වගේ අයට මගේ ප්‍රමාණතිනේ ගෙවලා තමයි හිනා වෙන්නේ. තේරුණාද? එයා හොස්ටස්ටටත් ගෙවලා තමයි හිනා වෙන්නේ. Hello, good morning. How can I help you? කියලා ඒ අතුලන්තේ ආන්දෝලනයක් තියෙන්නේ. හැබැයි ඒ වෙලාව තේරුණාද කියනක ඒ වෙලාවට හිනා වෙනවා මගේ ප්‍රමාණතිනේ. නමුත් ඔබ මට අපි හැම කෙනෙකුටම යම් කිසි දෙයක් දීලා තියෙනවා. කෙනෙක් කියනවා මට කිසිම දෙයක් නැහැ කියලා. මගේ ආදර ප්‍රේමන්තනේ ඒක පට්ටපල් බොරුවක්. ඒක තනිකර අන්ධකාරයක ඉන්නේ. අපි හැම කෙනාටම එක එක්කිනාට ඔබ කියවොත් එහෙම එක කොරින්තිය 12 වෙනි පරිච්ඡේදයේ උදාහසේ ශුද්ධාත්ම දීමනා එක එක්කිනාට එක එක විදියට දෙන්නේ. හැබැයි මතක තියාගන්න තමුන් ගොඩ යන්න නෙමෙයි ටැලන්තුව දෙන්නේ. ඔබ ගොඩ යන්න නෙමෙයි ඒක ශුද්ධාත්ම දීමනා දෙන්නේ. ඔබ කියවලා බලන්න එක කොරින්තිය 12 එක එක්කිනාගේ හැකියාව අනුව සබාව ගොඩ නගන්නට ඔබට මට කාර්යයක් තියෙනවා. මේ මාතක තියාගන්න. ටැලන්තු හම්බුනහම හිතන්න එපා ශා මට ගොඩක් තියෙනවා. තේරුණාද කියන එක? තේරුණාද? සිං කරන්න පුළුවන්, গিටාර් ගහන්න පුළුවන්, දේශනා කරන්න පුළුවන්, අන්න රංග පාන්න පුළුවන්. නමසුනට මොනවාද බලා හිතාගෙන ඉන්න මගේ ආදරේ මන්තනේ. තේරුණාද? ටැලන්තුව කෙනෙක් ලේසි දෙයක් නෙමෙයි. වැඩියෙන් දීලා තියෙනවා නම් වැඩියෙන් බලාපොරොත්තු වෙනවා. එනිසා වග කියන්න ඕනේ ඔබට හැකියාවන් දක්ෂතාවයන් ඔබට දීලා තියෙන දෙයත් එක්ක ඔබගේ හැම දෙයක් එක්කම ඔබ ස්වාමින් වහන්සේට වග කියන්න වෙනවා. එනිසා මුලින්ම අවබෝධ කරගන්න අපි නිකමු නෙමෙයි. අපි නිකන් කාලකන්නේ නෙමෙයි. අපි හැම කෙනෙකුටම ටැලන්තුවක් දීලා තියෙනවා. මගේ ආදර ප්‍රේමවන්තයනේ. එක 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 එක්කිනාට එක එක විදිය. කවදාමත් ඔබ සසඳන්නට යන්න එපා. කවමදාවත් සසඳන්නට එපා. එක ස්වාමි පුරුෂයාගේ දේ බිරිඳට සසඳන්නට එපා. එක මේල් ඩොමිනන්ට් සොසයිටි එකක්. එහෙම නැත්නම් විමන් රයිට් අපි කියනවා. එතකොට ස්ත්‍රියන්ගේ අයිතිවාසිකම් එක්ක හැමදාම කුස්සියේ ඉන්න බෑ. අපිටත් අයිතිවාසිකම් තියෙනවා. ඒ වගේ තමුන්ගේ කාර්යයන් පටල ගන්න එපා. කුස්සියේ දේ ඔබ කරේ නැත්තම් ඔබ රෙදිටක හෙදුවේ නැත්තම් ඔබ යුවේ නැත්තම් මුළු ගෙදරම කොට උඩ මතක තියාගන්න. එනිසා ලෝකය කියයි මේක උතුම් මේක උසස්. ඩොක්ටර් කෙනෙක්ගේ කාර්යය තේරුණාද? ප්‍රොක්ටර් කෙනෙක්ගේ කාර්යය තේරුණාද? මෙන්න මේ ඉංජිනේරුගේ කාර්යය. මගේ ආදරේ මතක තියාගන්න. ඒක ලෝකයේ මිම්ම. ඩොක්ටර්ට බෙහෙත් දෙන්න නර්ස් හිටියේ නැත්තම් ඇටෙන්ඩන්ට් හිටියේ නැත්තම් ඉස්පිරිතාලේ කොහොමද රන් කරන්නේ? එනිසා මතක තියාගන්න ඒක අපි එක් ලෝකය මේ ටැලන්තුවට එක එක වටිනාකම් දීලා තියෙනවා. තුන්වෙනි ලෝක රටවල් වල ඒ ටැලන්තුව අපේ දේවල් වලට වෙන වෙනම වටිනාකම්. හැබැයි ඔබ බටහිර ලෝකයට ගියාම
සමහර ડોක්ටර් කෙනෙක්ගේ පඩියම තමයි පාරේ අතු ගන්න මිනිස්සුන්ට තියෙන්නේ. එදේ ගැතර වෙනසක් නැහැ. එනිසා ගොඩාක් වෙලාවට අපි පුරුදු වෙලා තියෙනවා මේ සසඳීමත් එක්ක මම කරන කාර්ය පොඩි කියලා කියන්න. මගේ ආදර ප්‍රේමාන්තේනි අපි හැම කෙනෙක්ටම අපි හැම කෙනෙක්ම තම කාර්යයක් තියෙනවා. ලහිරු ලහිරු වා කැමරා එකේ ලෙන්ස් එක අතින් වහන්න පොඩ්ඩක්. ඔව් මහා බය නැතුව ආ ඉවරයි නේද ප්‍රේමාන්තේනි. ඉවරයි නේද? දැන් මොනවද පේන්නේ ඔබට? අත ගන්න පුතේ. එක්කෙනෙක් හැම කෙනෙක්ගේම හැම කෙනෙක්ගේම කාර්ය වැදගත්. මම දාගෙන උඩ දාගෙන ප්‍රීච් කරනවා. හැබැයි මේ දරුවන්ගේ එක දායකත්වයක් නැති වුණොත් කරන දේ තේරුමක් වෙන්නේ නැහැ. මතක තියාගන්න. එනිසා ඔබ ඔබ හැම කෙනෙක්ම මගේ ආදර ප්‍රමාණයි. වටිනවා. ඔබට වටිනාකමක් එක්කයි මේ ලෝකෙට ආවේ. උන්වහන්සේ එක යසාය 43 4 වෙනි වගන්තේ කතා කරලා කියන්නේ. යසාය 43 4 බලන්න උන්වහන්සේගේ දාබර වචන. උන්වහන්සේ කතා කරලා කියනවා මා නුඹලා මාගේ ඇස් හමු වෙහි වටිනා වස්තුවක් වන බැවින්ද ගරු කටයුතුව සිටින බැවින්ද නා නුඹලාට පෙම් කරන බැවින්ද. මගේ ආදර ප්‍රමාණයි. කවදාවත් ඔබ වැහැල්ලු කර ගන්නට එපා. රිදී කාසිය රිදී සමාවෙන්න රිදී තලෙන්තුවක් කියලා කියන්නේ එක්කෙනෙක් එකක් වුණත් සාමාන්‍ය මිනිස්සෙක්ගේ අවුරුදු 6000ක පඩිය දවස් සමාවෙන්න දවස් 6000ක පඩිය දවස් 6000ක් වැඩ කරන්නට ඕනේ ඒක උපයන්නේ ස්වාමීන් වහන්සේ ඔබට දීලා තියෙනවා. එනිසා කවමදාවත් සමහර වෙලාවට අපිව ගොඩ නැගිච්ච විදිහත් එක්ක අපිව හැදිච්ච විදිහත් එක්ක මේ තලෙන්තුව චප්ප වෙලා සමහර ගුරුවරුන්ගේ අඩුපාඩුත් එක්ක මේ තලෙන්තුව විසි වෙලා මේ තලෙන්තුව මලකඩ කාලා අපිට බැන්න විදිහත් එක්ක තෝ නිකමෙක් වැඩක් නැහැ වැඩක් කරගන්නත් බෑ බලන්න අනිත් එක්කිනා බතාරේ සමීපර කියන චිත්‍රපටිය බැලුවා නම් ෆිල්ම් එක බැලුවා නම් හරි ලස්සනට තේරෙනවා. ඩිෆරන්ට්ලි ඒබල් එක එක්කිනාව එක එක විදිහට ශක්ති වෙලා ශක්තිමත් වෙලා තියෙනවා. එනිසා මතක තියාගන්න ඔබ ඔබව ඔබව සමහරට අගය කරපු නැති නිසා මේ talent ඔබගේ ජීවිතේ තෝරගෙන නැහැ. හැබැයි ඔබට පරක්කු නැහැ. ඔබගේ වයස බාධාවක් නෙමෙයි. ඔබ කවදාවත් පරක්කු නැහැ. ඒක ඔබ ස්වාමින් වහන්සේ තුල ඉඳලා ස්වාමින් වහන්සේ ඔබට බාර දුන්නු දේ ආත්මයන්ගේ ඇස් විවර කරලා ඔබ ස්වාමින් වහන්සේගේ අතින් ගන්න. එදේ ඔබ කවදාවත් පරක්කු නැහැ. මගේ ආදර ප්‍රේමාන්තේනි එනිසා ස්වාමීන් වහන්සේ ඔබට මට දීලා තියෙන මේ දේ මුලින්ම අවබෝධ කරගන්න. එක එක්කෙනාට දීලා තියෙන එක එක ප්‍රමාණයට කෙනක අවබෝධ කරගන්න. හැබැයි ලස්සනම දේ තමයි ස්වාමීන් වහන්සේ සහ ඔබ අතර ඇති සම්බන්ධය. ඒක හරියට සත්ගුණවත් බිරිඳක් වගේ. ඒ කියන්නේ ඔබට දීලා දෙන දේත් එක්ක ඔබ මේ ලෝකේ කටයුතු කරන්නේ කොහොමද? ඒක බිරිඳක් ගොඩාක් වෙලාවට බිරිඳ තමයි ගොඩාක් වෙලාවට වැඩ ගොඩක් කරනවා. හැබැයි ඒකට හේතුව මොකක්ද? ස්වාමි පුරුෂයාත් එක්ක තියෙන සම්බන්ධතාවයෙන් ඒ දැනෙන ආදරය ලැබෙන ගරුත්වයත් එක්ක බිරිඳ පුතුම විදියට කාර්යක්ෂම වෙනවා. ඒ රිලේෂන්ෂිප් එක හරිය වැඩගත්. බිරිඳට වැඩ කරන්න. ස්වාමි පුරුෂයා ගොඩාක් වෙලාවට ෆැමිලි කවුන්සලින් වල කතා කරද්දී කියනවා ඒ කියන්නේ ෆාදර් ඕන එකක් දරන්න පුළුවන්. මගේ ස්වාමි පුරුෂයාගේ වෙන සම්බන්ධයක් දරන්න බෑ. ඒක දරන්නම බැරි දෙයක් බිරිඳට. ඒ කියන්නේ එයාගේ ජීවිතයේ ස්වාමි පුරුෂයාගේ ජීවිතයේ එකම කෙනා බිරිඳ වෙන්නට ඕනේ. ඒ රිලේෂන්ෂිප් එකෙන් තමයි එයා වැඩ කරන්නේ. යහපත් සත්ගුණවත් බිරිඳ. මගේ ආදර ප්‍රේමවන්තනි. ඇය උපයන්නේ නැහැ. ඇයට ස්වාමි පුරුෂයා හම්බ කරලා තියෙන දේ ගෙදරට දෙනවා. ගෙදරට දෙන දේෙන් ඇය කරන දේ. ඇය පුදුම ආදරයෙන් වැඩ කරන්නේ. ඔය ඇයි පුදුම ආදරෙන් වැඩ කරන්නේ. මම අවුරුදු දැන් 12 වෙනි අවුරුද්ද පූජකවරේ ඇහැ යන විදිහත් එක්ක බලන්න මගේ ප්‍රමාණතේනි. මේක මම අවුරුදු ගානම කියෙව්වේ ඈ ඉද්දට ඇගේ අත් පොවා 19 වෙනි වගන්තිය දෑතින් වවුලන්නල්ලයි කියලා. මිලිනාද කියවදි තමයි දැනගත්තේ වවුලන් මම වවුලන්න මෙනි කියෙව්වේ කියලා ආයේ බලද්දී වවුන්නල්ලයි.
මගේ ආදර බයිබල් ස්ටඩියකෙත් කිව්ව අවුලන්න අල්ලයි කියලා. අර ඒ මං හිතුවා මේ මවුල බදලා කන වගේ මොකක් හරි වවුලෙක් වෙන්නේ නැති කියලා සමාව ඉල්ලනවා. එහෙම තමයි මම මෙච්චර අවුරුදු ගාණක් කිව්වේ වවුලන්න අල්ලනවා කියලා. ඒක තේරු වවුන්න කියන එක මම පස්සේ ඉගෙනගෙන යන්න. තාම දන්නේ නැහැ වවුන්න කියන්නේ මොකද්ද කියලා. කෙසේ වෙතත් දැන් ඒ කියන්නේ වවුලන්න අල්ලනවා නෙමෙයි බිරිඳ වවුන්න අල්ලනවා. ඒ කියන්නේ ඒක ඒකට ඉද්දට අතපොනවා වවුන්න අල්ලනවා. හැම එයාගේ එයාගේ උද්‍යෝගය එයාගේ උත්සාහය එයාගේ ආදරය एक रिलेशनशिप का क्या कवर नहीं? दावसा ऑफिस के मानुष से किन्ना दें ऑफिस के बॉस से बड़ी प्रेस कॉन्फ्रेंस का इधर एक कॉल लेगा किन्ना कॉल लेगा के दी दें बॉस तो पहना ऑफिस के नमो बैठे ना दें मैं फोन ने के नमो बैठे ना ऑफिस के बॉस तो पहना सर एक्सक्यूज मी सर मामा 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 कॉल 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 Wife sir, then the coacher called. Our do Hayakata Krenasa. Wife to Tama under in it. I said, I think Bunny Kir and Nama Darati Nasa Yagatigam, Bainikatamakarani, Ekatamaya, can a cana cut in the Kamaino, Ekam Bunny Kir and Darati and Magiada Martini, Magiada Mandin, Emma Birindak Nime. Udaha Sehana, Sadgunu at Birindak, Kohen, where I got the hecked. Bandu Poba, eh? Bandu Poba. ඔබ අහන ඇත්තටම කොහෙන්ද වා ගන්න පුළුවන් තේරුණාද කියන එක මගේ ආදර ප්‍රේමන්තෙනි ඒක ඒක හරි දයාබර දයාබර බැඳීමක් ස්වාමිනාසේ කතා කරන්නේ අති සුන්දර බැඳීමක් ස්වාමිනාසේ කතා කරන්නේ ඔබ ඒ කොටස කියවගෙන යද්දී හිත ඔබ දෙවිශේ මගේ ආදර ප්‍රේමන්ත 31 10 සිට ඔබ කියවගෙන යද්දී එයාගේ ජීවිතයේ උද්‍යෝගය ඒ කියන්නේ එයාට දෙන ඩියුටි එක කරනවා නෙමෙයි එයා අරදේ කරනවා අරක උපයනවා ලාභ උපයනවා ඊට පස්සේ ස්වාමියාගේ ස්වාමියාව සතුටු කරනවා ඒ කියන්නේ පුතුම ජීවිතයක් දෙවන්න ගරුභියත් එක්ක කටයුතු කරන්නේ දැන් ඔබට මට දෙන කාර්ය මගේ ආදර ප්‍රේමන්තනි මොන ඇටිටියුඩ් එකෙන්ද ඔබ කරන්නේ ඒ කියන්නේ එක මහා මුස්පේන්තු කාලකන්නේ කරන්නම් වාලේ කරන්න තියෙන නිසා වැඩ ගොඩ දැක්කහම කරුමියත්ත මන්ද මම තාම මේ කරම තේරුණාද කියනක ඒ නිසා ඔබට අවුටින් එකක් ඕනේ චේන්ජ් එකක් ඕනේ අර වැඩ ටික කරලා 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 ප්‍රිය වෙලා එහෙම වෙන්න පුළුවන්ද මගේ ආදරේ එහෙම වෙන්නේ ඔබගේ රිලේෂන්ෂිප් එකේ අවුලක් තියදී ස්වාමීන් වහන්සේගේ स्वामीनासे बड़े देना दे ओब चेरिश करना वाला एंजॉय करना वाला स्वामीनासे इधर देना स्वामीनासे के आतिंगे के बाहर गाना वाला मगे आधर भी मानते हैं एक बड़े वादे आकर नहीं ओब करने दे पहले में नहीं तालेंतु लाभन तालेंतु दाह पहाल लाभन किना या वहाँ मगे ला वेले नाम करना वहाँ मगे अन उद्योग ඔබේ ශක්තියක් ඒක උන්වහන්සේ තුල ඒ ආදරය ඔබට බලයක් ඔබ සම්පූර්ණශෙක් විදියට බිරිඳක් විදියට දුවෙක් පුතෙක් තරුණෙක් තරුණියෙක් විදියට මගේ ආදර ප්‍රේමන්තෙනි ඔබ කරන දේ ඔබට එපා වෙලාද ජීවිතේ හේබෑවිලාද කුරුවල් වෙලාද ඒ කියන්නේ ඔබට බලය නැහැ කනෙක්ෂන් එක නැහැ ඒ ස්වාමි පුරුෂයාගෙන් ලැබෙන ආදරේ බලය බිරිඳට නැහැ වගේ ඔබගේ ජීවිතයේ වෙන වෙන ඩිස්ට්‍රැක්ෂන්ස් ස්වාමි පුරුෂයා විතරක් නෙමෙයි වෙන වෙන සම්බන්ධතා ඔබට තියෙනවා එතකොට මොකද වෙන්නේ ඒ ස්වාමියා නෙමෙයි ඔබගේ එකම අරමුණ එතකොට ඔබගේ gedara වැඩ ටික ඉක්මකට කරලා ඔබගේ ඔබගේ සතුට හොයාගෙන ඔබ වෙන තැනකට යන්න වෙනවා ඒක ඔබට දෙන කාර්ය ඔබ එන්ජොයි කරන්නේ නැත්තේ මගේ ආදර ප්‍රේමන්තේනි මම මට හැමදාම කියාගන්න දෙයක් priesthood is never a part time job එක ෆුල් ටයිම් එකක් ෆුල් ටයිම් ෆාදර් කෙනෙක් ෆුල් ටයිම් ෆාදර් කෙනෙක් කියන්නේ මගේ ආදර ප්‍රේමන්තනේ කොතන කොහේ කොහේ හිටියත් මම ස්වාමී ඔබ ෆුල් ටයිම් හත්ත කෙනෙක් හොනේ පාට් ටයිම් නෙමේ ගෙදරදී පුතා ඔව් තාත්තා ඔෆිස් එකේදී දලා බබා ඒව බෑ මතක තියාගන්න ෆුල් ටයිම් අම්මා
ෆුල් ටයිම් අම්මා කියන්නේ මොඩලස්ලා නෙමෙයි. තේරුණාද කියන එක? සංවර වෙන්න මාතෘත්වයේ තියාගන්න. ඔබ ෆුල් ටයිම් ස්වාමිනාහස ඔබ පත් කරලා තියෙන ෆුල් ටයිම් කාර්යයකට. ඔබට පාට් ටයිම් වෙන්නේ ඔබ වෙන වෙන දේවල් ඔබට ඕන වෙන්නේ. ඔබගේ ජීවිතේ මෙතන සතුට නැති වුණාම ඔබගේ ජීවිතේ එන්ජොයි කරන්නේ නැහැ. යක්ෂයා ඕන තරම් හේතු දෙනවා ඔබ ඉන්න තැන චොර කරන්න. ඔබගේ පෞල් ජීවිතය අවුල් කරන්න. ඒකේ ප්‍රශ්න දිහා බල බල ස්වාමින් වහන්සේගේ අතින් ගත්තා කියන කමතක කරලා ජෝම් 21 15 වෙනහසේ කතා කරන්න එකයි. ජෝම් 21 15 උන් ආහාර වැළඳුව පසු ජේ ස්වාමින් වහන්සේ කතා කරලා අහන බල දෙය බලන්න ජෝම් 21 15 උනාස කතා කරලා අහන දේ මෙසේ උන් ආහාර වැළඳුව පසු ජේසුස් වහන්සේ සීමොන් පේදුරට කතා කොට ජෝන්ගේ පුත්‍රෝ සීමොන් මොවුන්ට වඩා ඔබ මට ප්‍රේම කරන්නේ නැහිද එහෙනම් මගේ බැටළු පැටවන් පෝෂණය කරන්න ජේසුට තියෙන රිලේෂන්ෂිප් එකෙන් තමයි කාර්ය ගන්නෙ අ රිලිජන් ඉස් අ රිලේෂන්ෂිප් ජේසුට තියෙන බැඳීම නැති වුණොත් ඔබට කරන්න තියෙන දේ ඔබට මහා වදයක් වෙනවා මල කරදරයක් වෙනවා ඒකයි ජීවිතේ හැමදාම මම කරන දේ හැම වෙන්නේ නැහැ හැබැයි මට එපා වේගෙන එනවා නම් කේන්ති යනවා නම් රියැක්ට් කරනවා නම් මම දන්නවා කනෙක්ෂන් එකේ අවුලක් ඒ කනෙක්ෂන් එක හොයාගෙනයි දුවන්නේ උත්තර හොයාගෙන දුවන්නේ නැහැ කනෙක්ෂන් එක හම්බුනයින් පස්සේ ආයිත් එනර්ජි එක හම්බ වෙනවා හරියට ගංගා යුරේ සිටපු ගහක් වගේ චර්මියා 17 7 වගන්ති 5 වගන්තිය 7 වගන්තිය ගන්න චර්මියා 17 7 උනාස කතා කරලා කියන වචනේ බලන්න සමිඳුන් කෙරෙහි විශ්වාසය තබන සමිඳුන් තරයේ විශ්වාස කරන මිනිසා භාග්‍යවන්තයකි ඔහු ගංගෙවරේ සිටුවා ඇති ගඟටම මුල් ඇද ඇති ගිම්මානයට කිසි බියක් නැති කොළපරවියාමක් නැති නියං කාලය ගැන කරදර නැති නොනැවති දිගටම පළදාවක් ඇති ගසක් හා සමාන වේ. ඒ ආදර ප්‍රමාන්තේ. ඒ කනෙක්ෂන් එකයි හේතුව. ඒක රිලේෂන්ෂිප් එකක්. ස්වාමියා තලෙන්තු පහක් දෙනවා. ඒක මහා ධනස්කන්ධයක් දීලා එයා දුවලා යනවා සේවක එයා දුවලා යනවා ආයෝජනය කරන්න බිස්නස් එකක් කියන්නේ ආයෝජනයක් කියන්නේ අවදානමක් රිස්ක් එකක් එයා ඒ රිස්ක් එක ගන්නවා මගේ ආදර බෙමන්තෙනි කිතුණු ජීවිතය හැම මොහොතකම රිස්ක් එකක් ඔබට හැම දෙයක්ම සක්සුදක්සේ පැහැදිලිව නිර්වෘල්ව ඔබට පේන්නේ නැහැ රිස්ක් එකක් අපි කියනවා leap in the darkness අන්ධකාරයේ තියෙන අඩියක් ස්වාමිනාසේ ඇදහිල්ල කියලා කියන්නේ එකයි එකයි රෝම 8 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි වගන්තියේ 26 වෙනි වගන්තිය උන්වහන්සේ කතා කළා කියන්නේ අප ගැළවීම ලබා ගත්තේ බලාපොරොත්තු කරන කොටගෙන පෙන්න දෙය ගැන බලාපොරොත්තු බලාපොරොත්තුක් නොවේ වචන ගාම අපි රෝම 8 26 වෙනි වගන්තිය උන්වහන්සේ කතා කළා කියනවා පෙන්න දෙය ගැන බලාපොරොත්තු බලාපොරොත්තුක් නොවේ 24ට ගන්න පුතේ 24 අප ගැළවීම ලබා ගත්තේ බලාපොරොත්තු කරන කොටගෙන පෙනෙන දේ ගැන බලාපොරොත්තු බලාපොරොත්තුක් නොවේ පෙනෙන දෙයක් ගැන බලාපොරොත්තු වන්නේ කුමකටද ඒ කියන්නේ ඇදහිල්ලත් එක්ක ඉන්නවා කියන්නේ අපිට ඔක්කොම හරියට පේන්නේ නැහැ ස්වාමිනාසේ විශ්වාස කරලා මගේ පියවර ගන්නවා ජීවිතේ ඔබ ඔබගේ ඕනම තීරණයකදී ඔබට උත්තර ඔක්කොම බලාපොරොත්තුෙන් මේ දේ කරන්න බෑ රිස්ක් එකක් ස්වාමීන් වහන්සේ මම අතාරින්නේ ඒ ස්වාමියා හැම දෙයක්ම බාර දීලා දුරරකට ගියා වගේ ඔබගේ මගේ ස්වාමීන් වහන්සේ ඔබගේ මාගෙන් වෙන් වෙලා යන්නේ නැහැ. උනාස් කියන මම ඔබගෙන් වෙන්ව යන්නේ ශුද්ධාත්මයන් ඔබට දෙන්න. මම කියොත් විතරයි ශුද්ධාත්මයන් ඔබට දෙන්නේ. ජේසු යන්නේ ශුද්ධාත්මයන්ව දීලා ජේසුව මෙහවපු ආත්මයන්ව ඔබට මට දීලා. ඒක රෝම 8:14 කතා කරලා කියන්නේ දේවාත්මයන් විසින් මග පෙන්වනු ලබන අය දෙවනසගේ දරුවෝ. ඔබ මම දරුවෙක්. දරුවෙක් එනිසා රිස්ක් එක ගන්න ජීවිතේ රිස්ක් එකක් ඒ ව්‍යාපාරය කරන්න එයා ඒක ආයෝජනය කරනවා දන්නේ නැති තැනක අතාරිනවා අර තුන්වෙනි සේවකයා මොකද කරන්නේ එයා මුකුත් කරන්නේ නැහැ අම්මෝ ඔබේ අම්මෝ ඔබ වාසේ නොවපුරු තැන කපා ගන්න නොවපුරු තැන කපා ගන්න වාසේ අම්මෝ මුන්නේ අම්මෝ එන්න නපුරු කෙනෙක් මෙන්න සල්ලි මෙන්න බැලලුවා අන්නාවා මෙන්න දුන්නා අම්මෝ තියන්ත අපි ජීවිතේ හැම වෙලාවෙම පරිස්සම් කරගෙන ඉන්න අය හරි සන්තෝෂයිනේ රිස්ක් එකක් ගන්න නැතුව පරිස්සමෙන් ඉන්න අය ආගමේ වත් පිළිවෙත් එක ගාන්ට යුතු කරා අම් ගාන්ට මේ දේ කරා ඇඟ බේරගත්තා
මතක තියාගන්න මතක තියාගන්න එහෙම talentu වලලන අය වැළලිලාම යනවා තේරුමක් නැහැ හැබැයි මේ පුත්කලයා එක අපි ගන්නෙ මගේ ප්‍රමාන්තනේ එක එක ජුවම් 4 1918 කතා කරන වගන්තිය බලන්න එක ජුවම් 4 18 හරිම ලස්සනයි ප්‍රේමය තුල බයක් නැහැ අපි හැමෝම කියමු මේ වචනේ අපි හැමෝම කියමු ප්‍රේමයෙහි කියන්න ප්‍රේමයෙහි බියක් ඇති නොවේ බියක් ඇති නොවේ ප්‍රේමය බිය දුරු කරයි ප්‍රේමය බිය දුරු කරයි බියවීම දඬුවම් ලැබීමට සම්බන්ධ බැවින් බියවීම දඬුවම් ලැබීමට සම්බන්ධ බැවින් බියවන්නා බියවන්නා ප්‍රේමයෙහි ප්‍රේමයෙහි පරිපූර්ණ වී නැත පරිපූර්ණ වී නැත ඔය ආදර බිමන්දනේ ආදරය කරන කෙනා රිස්ක ගන්න බය නැහැ ස්වාමියාව දන්නවා උනාසේව දන්නවා කියන ට නෝ ඉස් ටු හැව් අ කම්ප්ලීට් යූනියන් උනාසේව දන්නවා කියන්නේ සම්බන්ධකම උනාසේව දැනගන්න උනාසෙත් එක ඉන්න ඕනේ උනාසගේ වචනය හදාරන්නට ඕනේ උනාසේව අත්දැකීමෙන් තේරුම් ගන්නට ඕනේ එහෙම ඔබ ඉන්නේ නැද්ද ඔබ ජීවිතේ මහා උද්‍යෝගයෙන් කරන්න තියෙන දේ කරනවා ඒකෙන් අදහස් කරන්නේ වරදින්නේ නැහැ කියලා මගේ ප්‍රමාදෙනි වරදිච්ච තැන් ඕන තරම් තියෙනව නැද්ද වරද්දගත් තැන් ඕන තරම් තියෙනව ඒක උනාසෙට ප්‍රශ්නයක් නෙමෙයි උනාසෙ කතා කළා කියන්නේ ඔබ යහපත් විශ්වාසී දාසය සාර්ථක දාසය නෙමෙයි විශ්වාසවන්තකම එකයි ගීතාවලියේ 85:11 අපි ගන්නෙ ඔබට අවශ්‍ය මන් තෙරෙසා මෞතම කියන්නේ not to be successful but to be faithful ඔබ විශ්වාසවන්ත වෙන්න ආදරයෙන් කරන දේ කරන්න fail වෙයි ඔබ ඒකට ප්‍රශ්නයක් නැහැ ස්වාමිනාසෙ කොයි වෙලාවෙයිද කියලා දන්නේ බලන්න විශ්වාසවන්තකම හැමෝම කියන්නේ විශ්වාසවන්ත මිහිතලයෙන් ඉහළට නගින්නේ මිහිතලයේ නිහලට නගින්නේ දැහැමි බව දැහැමි බව සගලවෙන් පහලට බසින්නේ සගලවෙන් පහලට බසින්නේ ඔය ආදර ප්‍රමාන්තේනි ඒ ආදරයත් එක්ක ඔබ ඉන්නවා නම් උනාසේ සොරෙක් වගේ එන්නේ කොයි වෙලාවෙද එන්නේ කියලා දන්නේ නැහැ කවදාද එන්නේ කියලා දන්නේ නැහැ හැබැයි උනාසේ එන වෙලාවේ පාවුලතුමා කියන ඔබ ආලෝකයේ දරුවන් ඔබ කරන්න තියෙන දේ කර කර ඉන්නේ ඒක ප්‍රශ්නයක් කරගන්න එක හොරෙක් වගේ ඔබට එන්න ඕනේ නැහැ. විලිරුජාව කාන්තාවකට එනවා වගේ, මවකට එනවා වගේ විනාශය එද්දී ඔබට ඒක ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. ඔබට කරන්න තියෙන දේ ඔබ කරන්න ආසාවෙන්, උද්‍යෝගයෙන්, උනන්දුවෙන්. එනිසා ලෝක අන්තිමය ගැන හිත හිත දඟලන්න ඕනේ නැහැ. දැන් කරන්න තියෙන දේ ඔබ කරමු. ඒක ආසාවෙන් කරමු ස්වාමීන් වහන්සේ තුල. මගේ ආදර ප්‍රේමාන්තේනි එයා ඇවිල්ලා උපයගෙන එයා රිස්ක් එක අරගෙන ඒක ඡය අරගෙන ඒක ඩබල් කරගෙන එයාගේ පහ talent පහ 10 කරගෙන ස්වාමියා ආවයින් පස්සේ දුවල ඇවිල්ලා ස්වාමියාට දෙනවා ඒක ඇත්තම සතුට තියෙන එතන ගොඩ ගහ ගන්න දෙ නෙමෙයි ලුක්තුමාගේ පස්වෙනි පරිච්ඡේදයේ පේදුරුතුමා මුළු රාත්‍රියම වෙහෙස වෙලා එක මාළුවෙක්වත් අල්ල ගන්න නැතුව මගේ ආදර ප්‍රේමන්ත දැල් හොද හොද ඉන්න තැන ජේසු පේදුරුතුමාගේ බෝට්ටුවට නැගලා දේශනා කරනවා ඊටවස් පේදුරුට කියනවා අපි යමු දියඹට යමු මහල්ල වල්ලන්න. උන්වහන්ස පේදුරුතුමා කියනවා ස්වාමීනි මුළු රාත්‍රියම වෙහෙස වුණා එකෙක්වත් අහුන්නේ නැහැ. හැබැයි උන්වහන්ස කියන සික්නම් දැලෙනවා කියලා දැල දානවා. දැල ඉරෙන තරමට මාළු අහු වෙනවා. ඒ අහුනේ අල්ලගෙන ඉන්න නෙමෙයි. මාළු සියලුම දේ අතෑරලා ජෙසුගේ පාමුල දන ගහනවා. ජෙසුගේ මම ඔබව මසුන් නෙමෙයි මිනිසුන් අල්ලන්නම් කරනවා. මගේ ආදර ප්‍රේමන්තේනි මේ ලෝකේ ගොඩ ගහ ගන්න දේ මේ ලෝකේ ඔබගේ සාර්ථකත්වය මේ ලෝකේ ඔබගේ achievement එක මේ ලෝකේ ඔබගේ දිනුම මේ ලෝකේ ඔබ ලබා ගන්න දේ මතක තියා ගන්න එතන ඒක ඇවිල්ලා හැතක්ම කණුවක් විතරයි ඒක පාස් කරගෙන ඔබට යන්න තැනක් තියෙනවා ඒක උන්වහන්සේ වත් දකින්න එක අරමුණේ සංකේතයක් විතරයි ඒක පාස් කරගෙන යන්න තියෙනවා ගමන පූර්ණත්වය තියෙන්නේ ස්වාමියාට ඒ talentu 10 මර්ගන දෙත්ති අපිට තියෙන මොකක්ද අපිට තියෙන ප්‍රශ්න මොකක්ද අපි ලබා ගත්තයින් පස්සේ පෙරේත වෙනවා මිදිවත්ත අඳේට දුන්නයින් පස්සේ මිදි පළදාව ඒකේ වැට බැඳලා තේරුණාද මිදි තටාකය හදලා මුරට්ටාලය හදලා හැමදේක්ම කරලා පළදාව හම්බුනයින් පස්සේ ඒක දෙන්න බෑ අපිට ස්වාමින් වහන්සේ ලබා දෙන්නේ උනාසේ දෙන දේ ආයුබුද දෙන්න බැරි තරම් පෙරේතකමක් යකා ඔළුවට ගහනවා දසක් මහලු අල්ලල්ල මිනිස්සෙක් ඉන්න එක මාළු එකත් අහුවෙන්නේ නැතිකොට අන්තෝනි මුනිඳුරට බාරයක් වෙනවා බෝට්ටුවේ ඉඳන්ම බාරයක් වෙනවා ස්වාමිනී අන්තෝනි මුනිඳුනි ඊළඟ මාළු අහුවෙච්ච ගමන්ම ඔබතුමාට අනිවාර්යෙන් බාර කරනවා මාළුවව කියලා අම්මා කියපු ගමන් මෙන්න සයිස් තෝරා කෙලින්ම අහුවෙච්ච ගමන්ම එච්චරක් එක් ජීවිතේට අහුවෙලා නැහැ ඊට පස්සේ ඒක නික ඊළඟ එක දෙන්නම් අන්තෝනි මුනිඳුනි කියලා මාළු හදයාගෙන ඉන්නේ නැති ඊළඟ බෙලිපොත දාද්දී තෝරා දඟලලා ආයි මුදර බයිනවා ඊට පස්සේ කියනවා අයියෝ ස්වාමිනී
විහිළුවන්නේ කරේ මොකද්ද මේ මම විහිළුවන්නේ කිව්ව මේක දෙන්න නීතියේ තේරුණාද කියන එක මගේ ආදර ප්‍රේමවන්තේනි අපි දින ප්‍රශ්නේ එකයි උණු වහන්සේ ගාව දන ගහලා ලබලා උණහන්සේ තුළ සාර්ථකුණයින් පස්සේ අපිට මුලා මතක වෙනවා හැබැයි සැබෑ සතුට තියෙන ඔය ගොඩ ගහ ගන්න දෙන්නේ නෙමෙයි ඒ හැම දෙයක්ම උණහසට දුන්නයින් පස්සේ උණහන්සේ කියනවා ඔබ ස්වල්ප දෙයක් ගැන විශ්වාසවන්ත වුණා ස්වල්ප දෙයක් ගැන විශ්වාසවන්ත වෙච්ච ඔබ විශාල දෙයක් ගැන මම ඔබ පත් කරනවා රිදී කාසි මගේ ආදර ප්‍රමාණතරේ රිදී තලෙන්තුවක් කියන්නේ රිදී තලෙන්තු පහක් කියන්නේ අසීමිත මුදල් ප්‍රමාණයක් වටිනාකමක් හැබැයි ස්වර්ගයත් එක්ක ඔබට හිතන්නවත් බෑ මේක සසඳන්න එක එක කොරින්ති උදාහසේ දෙවනි පරිච්ඡේදයේ 9 වෙනි වගන්තිය කතා කරලා කියන්නේ එක කොරින්ති 2:9 උදාහසේ වගන්තියේ වචන බලන්න සුදලෙවිල ලියා ඇති ලෙස දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට අපි හැමෝම කියමු උන් වහන්සේ සූදානම් කර ඇත්තේ කිසිවෙකු කවදාවත් ඇසින් නොදුටු කනින් නොඇසු සිතින් නොසිතු දෙයකි මගේ ආදර ප්‍රේමවන්ත උන්වහන්සේ එකයි ජීවන්තුමත් ස්නාවක ජීවන්තුමා ගැන කියන්නේ මේ ලෝකේ ජීවන්ත වඩා උතුම් කෙනෙක් නැහැ හැබැයි ස්වර්ගයේ දේව රාජ්‍යයේ පහත්ම කෙනා ජීවන්ත වඩා උසස් කියලා ඒ කියන්නේ ඔබ මම ඔබට මට මේ ලෝකේ දැන් තියෙන වටිනාකම් වල තේරුම තියන්නේ උන්වහන්සේට සරෙන්ඩර් කරද්දි උන්වහන්සේට දෙද්දි විශ්වාසයෙන් හැම දෙයක්ම බාර දෙද්දි ස්වර්ගයේ බලබන මහා දයාබරයක් තියෙනවා. ජේසු කුරුසය ජේසු මගේ ආදර ප්‍රේමවන්තෙනි ප්‍රසිද්ධ ජීවිතේ පටන් අරගෙන ජනතාව එක්රොක් වෙලා පූප වැඩි කරන ප්‍රාතිහාරයේදී මිනිස්සු විතරක් 5000ක් ඇවිල්ලා මේ මුළු ජන කඳම මේ උපයපු දෙයම මේ ප්‍රාතිහාරය සියලුම දේ අතහැරලා කුරුසයේ හිස් වුණා. අන්තිම ලේබින්දුවක් පිටුවා. දයාබරම බැඳීම අම්මවත් දුන්නා. කුරුසයේ හිස් වුණාම මුළු ලෝකය ඒ හිස්කම තුල උන්වහන්සේ ගලව ගත්තා. ස්වර්ගයේ දොරටු ඇරියේ ඒ හිස්කම තුලයි. තාත්තේ ඔබ වහන්සේගේ හස්තයට මගේ ආත්මය බාර කරනවා කියද්දී මුළු ජීවිතයම විසි කරද්දී තමයි හරිම රාජ්‍යයේ දොර ඇරෙන්නේ. මගේ ආදර ප්‍රේමවන්තයනි එකට ඔබට උන්වහන්සේව දැනගන්න ඕනේ. තුන්වෙනි සේවකයාකයි කියන්නේ මම වහන්සේව දාන වහන්සේ මම දන්න තරමින් නපුරු කෙනෙක් ඔබ වහන්සේ නොඅපුල තනින් කපා ගන්න තේරුණාද කියන එක නපුරු කෙනෙක් මෙන්න ඔබගේ දේ උනාසගේ දේ ඔබගේ දේ උන් නැහැ පුත්‍රමාවයක් නැහැ හරියට වැඩිමහල් සහෝදරයා වගේ වැඩිමහල් සහෝදරයා මොකද කරන්නේ අකිකරු පුත්‍රයාගේ වැඩිමහල් පුතා ඒ තාත්තගේ වැඩිමහල් පුතා ඔබ මට එක එළුපැටියෙක්වත් දුන්නේ නැහැ මගේ සතුරු මිතුරත් එක්ක සතුටු වෙන්න තාත්තගේ දේ වෙනම මගේ දේ වෙනම එක 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 තමුන්ගේ කරගත්තේ නැහැ රිලේෂන්ෂිප් එකක් නැති නිසා එනිසා මගේ ආදර ප්‍රේමවන්තනේ එක රහසයි තියන්නේ ඔබට අයිති කරගන්න උන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය වැඩි කරගන්න ඒකට උන්වහන්සේ වාසය කරන්න උන්වහන්සේත් එක්ක ඉන්න වචනයත් එක්ක ඉන්න උන්වහන්සේගේ අභිමෝ රැඳෙන්න මේ ලොක්ඩවුන් සීම් කාල සීමාවේ හිර වෙච්ච තැන්වල හැමෝටම වැඩට යන්නත් බෑ ඒක රොස් එකකට යන්න වෙන්නේ ඔබට ඉස්කෝලේ පන්ති නැහැ බර වෙලාව තියෙනවා කන්න නෙමෙයි වෙලාව කන්න නෙමෙයි කාල කන්නියෙක් වෙන්න නෙමෙයි ස්වාමීන් වහන්සේ වඳුර ගන්න මේක ඥානකාන්ති කාලයක් ගොඩාක් අය කියනවා 20යි 20 සාපයක් 20යි 20 ලෝකේ පස්සට ගිය කාලයක් ඇත්ත අවුරුදු මාස 3යි ළමයි ඉස්කෝලේ ගිහිලා තියෙන්නේ තේරුණාද ගොඩාක් දේවල් කඩාගෙන වැටිලා රස්සාවල් නැති වෙලා 20යි 20 පස්සට ගියේ මගේ ආදර ප්‍රේමවන්තයනි කැටපෝලේ ගල පස්සට අදිනවා වගේ දුන්නේ ඊතලයේ පස්සට අදිනවා වගේ ස්වාමීන් වහන්සේතුල දුර්ගමනක් යන්න. ඒ පස්සට යෑම අනිවාර්යෙන් අවශ්‍යයි. යන්නන් ආලේ යන්නේ නැතුව නතර වෙලා පස්සට යන්න ඕනේ ඔබගේ මගේ ජීවිතයේ අවබෝධය එන්න. එනිසා ජේසුව දැනගන්න කාලයක් කරගන්න. ජේසුත් එක්ක ඉන්න කාලයක් කරගන්න. නතර වෙලා ඔබගේ talent වඳුර ගන්න talent වල స్తుතිවන්ත වෙන්න සුදාත්මයන්ව ඉල්ලන්න ඒ talent වල තුල risk එකක් අරගෙන වර්ධනය කරගෙන දේව රාජ්‍ය ගොඩ නැගෙන තැනකට ඒ talent අතාරින්න
මොකද ස්වර්ගයක් බලාගෙන ඉන්නවා ඔබව පිළිගන්නට ජේසුගේ ඔබට තනක් සූදානම් කරන්න නිසා ඒ කාමරේ ලෑස්ති කරගුණාසේ බලාගෙන ඉන්නවා ඔබ එතනට එනකම් ඒක එතනට යනකම් මෙතන ඉඳන් නිකම් බලාගෙන ඉන්න විදියක් නැහැ ඔබට කරන්න තියෙන දේ උප්පරිම උද්‍යෝගයෙන් උප්පරිම ආදරයෙන් දේව රාජ්‍යෙම මෙතන අත්දකින්න තැනක් කරගෙන ඒ කටයුතු කරන්න ස්වාමීන් වහන්සේගේ වරම් ශක්තිය ඉල්ලලා අපි මේ ආගය තුළ මැදිහත් වෙමු යඥා කරමුගේ ආදර ප්‍රේමන්තේනි